මේ වක්පැල්ල පාලම බද්දගම ගෝණපීනුවල හොරගම්පිට ආදී ප්‍රදේශ රසක ජනතාව ගාල්ල නගරය හා සම්බන්ධ කරන ප්‍රධාන කෙටි ප්‍රවේශ මාර්ගය තමයි වක්පැල්ල පාලම. නමුත් වසර 20කට පමණ පෙර ආචාර්ය රිජඩ් පතිරණ දොඩංගොඩ වැනි ගාලි දේශපාලනඥයන්ගේ යුගයේ නිර්මාණය කරනු මේ පාලම එදා කිව්වේ රටේ තියෙන දිගම පාලම තමයි වක්පැල්ල පාලම කියලා. හැබැයි එදා මෙදාතුර නිසි ආකාරයෙන් මෙම පාලම සංවර්ධනය කරන්න සහ නඩත්තු කරන්න අදාළ අංශ ඉන්පසුව පියවර නොගැනීම හින්දා අද වෙන විට මරු කපොල්ලක් බවට වක්පැල්ල පාලම පත් වෙමින් තිබෙනවා. ඔබ මේ පසුපසින් දකින්නේ වක්පැල්ල පාලමේ පාදම සහ යකඩ ඇඳි දිරාපත් වී ඉතා අවදානම්කාරී තත්වයකට පත්ව තිබෙන ආකාරය. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මෙම මාර්ගය වක්වැලි පාලම ඉතා ඉක්මනින් සකස් නොකරොත් ඉතා බරපතල අනතුරක් අතළඟ බව. කොහොම වුණත් අපි බලධාරීන්ට අවධාරණය කරනවා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා කඩිනමින් මෙම පාලම සකස් කළා ජනතාවට සුරක්ෂිතව ගමන් කිරීමේ හැකියාව ලබා දෙන්න කියලා. මම හිතන්නේ කරාපිටිය ඒ ප්‍රදේශවලට රෝහල් කරා යන ජනතාවට බද්දේගම හොරගම්පිට තෙලිකඩ ඒ ප්‍රදේශවාසීන්ට සෑහෙන වැදගත් වෙන පාලමක්. නමුත් මේකේ තියෙන තත්ත්වය තමයි මේ යටපැත්තේ අපි මේ කතා කරන යටපැත්තේ තත්ත්වය දන්නේ නැහැ. මේ උඩින් ගමන් කරන වාහනවල ඉන්න රියදුරුන් සහ ඒ ගමන් කරන ජනතාව මේක ඉතා බැරෑරුම් තත්ත්වයක තියෙන්නේ. මම හිතන්නේ මේක නඩත්තු කටයුත්තක් කරන්න හරි පාලම තාවකාලිකව නතර කරලා හරි ගමන් කිරීම බර වාහන ගමන් කිරීම නතර කරලා මේක යම්කිසි බලධාරීන්ගේ ඇස්කන් යොමු කරන්න තමයි මේ අපේ අවධානය යොමු කරන්නේ. එහෙම කටයුත්තක් කරලා මේකේ ඉක්මනින් පිළිසකර කිරීමක් කරනවා නම් තමයි වැදගත් වෙන්නේ. නැත්නම් ඉදිරියේදී මහා විශාල අනතුරක සේවාවක් අපිට දකින්න ලැබෙනවා. ඒක මම හිතන්නේ මීට කලින් මේකේ තොරතුරු මම දන්න තරමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා මේක සම්පූර්ණ වාර්තාවක් අදාළ බලධාරීන්ට යොමු කරා. තාමත් මම හිතන්නේ ඒකට ඒ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වෙලා නැති බව තමයි පේන්නේ දේශපාලන අධිකාරියේ පැත්තෙන්. ඉතින් මේක වටිනා පාලමක්. මේක රැකගන්න ප්‍රදේශවාසීන්ුත් විදියට අපි මේ අවධානය යොමු කරන්නේ. මේක ඉතාම ඉක්මනින් මේකට අවධානය යොමු කළ බලධාරීන් කටයුතු කරේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. පාරණම් හැම සෙනග යනවා සෑහෙන්න මෙතනින් 12 එක විතර යනකොට යනවා. මේ ඒ වුණාට මේ පාලම සෑහෙන අබලන් තත්ත්වෙන් තියෙනද? ඔය ලොකු ලොකු වාහන යනකොට පාලම ගෙදිරුමක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් අපි වතුරට ඉන්නකොට පේනවා මේ පාර්ලිමේන්තු වල ඉන්නකොට පාලම යහට මහට පැද්දෙන. යට මහා ගුලි කඩම් වැටලා යකඩ දිරලා මහා පලාදක් එහෙම ගැලවිලා තියෙනවා මැද කෑල්ලේ. දැන් මේ වෙලාව හැටියට යන්න වෙලාවක් නැහැ. සහෝදරයා මං ඔයාට වඩා අවුරුදු 20කට කලින් තමයි මීඩියා පටන් ගත්තේ.